ජාතික ජන බලවේගය නියෝජන කරන කලාකරුවන් හැටියට ඒකරාශී සිටින්නේ හුදු කලා සංස්කෘතික ක්ෂේත්‍රය පිළිබඳ සරල මතික අදහසක් කූට ප්‍රාප්තියට පමුණවා ගන්නට නෙවෙයි. කලාව පිළිබඳ අපි දන්නා දේ තමයි කලාවෙන් මිනිසා කලාව මිනිසාට වැදගත් සහ මිනිසාගේ සහානුභූතිය වර්ධනය කරනවා කියන එක. නමුත් නිර්මාණ කලා තුළින් ඊට වඩා ගැඹුරු පරමාදර්ශ සහ ගැඹුරු මානව වටිනාකම් විශාල ප්‍රමාණයක් වර්ධනය කරන්නට පුළුවන් කියන එක විශාල ශාස්ත්‍රක්‍රීම් ප්‍රමාණයක් මේ වන විට පර්යේෂණ මගිනුත් හෙළිදරව් කර තිබෙනවා. එනිසා මේ සිනමාව, රූපවාහිනිය සහ අනිකුත් කලාමාධ්‍යයන් අපිට කලාමාධ්‍යයන් රටකට අවශ්‍ය කරන්නේ මිනිසුන්ව හුදු සන්තර්පණය කිරීමට පමණක් නොවේ. කියන්නේ සෞන්දර්ය රසවින්දනය කියන එක වින්දනය කියන එක ප්‍රධාන සාධකයක් බව අප පිළිගන්නවා. නමුත් ඊට එහා ගිය මානව සංවර්ධනය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් තමයි කලාව. ඒ අර්ථයෙන් අපේ මේ කලාකරුවන් සියල්ල ජාතික ජනබලවේගය වටා ඒකරාශී වී සිටින්නේ එවැනි ගැඹුරු අදහසක් ප්‍රමුද්විත කරගන්න අභිප්‍රායෙන්. ඉතින් මම විශ්වාස කරන්නේ මේ දශක ගණනාවක් තිස්සේ ලංකාව පාලනය කරපු කිසිදු රජයක් එවැනි ගැඹුරු අදහසකින් කලාව සංස්කෘතික විෂය ක්ෂේත්‍රය පිළිබඳ පරිකල්පනයක් ඇති කළා කියලා. එවැනි පරිකල්පනයක් මේ රටේ අපි අහලත් නැහැ, අපි දැකලත් නැහැ. ඒක නිසා අපි ඉතාම අවධාරණයෙන් කියන්නට කැමති දැනටමත් ජාතික ජනබලවේගය ප්‍රකාශ කර ඇති පරිදි යම් පුනරුදයක් ඇති වෙන්නට මේ රටේ ඒ පුනරුදයේ ප්‍රධාන අංගයක් තමයි කලා සංස්කෘතික විෂය ක්ෂේත්‍රයේ වර්ධනය සහ එහි යහ පැවැත්ම. එතකොට ඒ පුනරුදයේ මිනිසා ගැහැණිය නිර්මාණය වෙන්නට නම් ඇත්ත වශයෙන්ම ගැඹුරු මානවීය විපරිවර්තනයක් සිද්ධ කරන්නට ඕනේ. ඒක ඉතා කෙටි කාලයකින් සිදුවිය හැකි දෙයක් කියයි අපි විශ්වාස කරන්නේත් නැහැ. ඒක දීර්ඝකාලීන වැඩසටහනක්. ඒ සඳහා මං හිතන්නේ සැදී පැහැදී ඉන්න එකම දේශපාලන ව්‍යාපාරයේ ජාතික ජන බලවේගය. ඒ නිසා තමයි මේ විස්තීර්ණ කලාකරුවන් විශාල ප්‍රමාණයක් මේ මොහොතේ ජාතික ජන බලවේගය වටා ඒකරාශී වී සිටින්නේ. එය හුදු තම තමන්ගේ අභිලාෂයන් සාක්ෂාත් කරගන්න, බොළඳ අභිලාෂයන් සාක්ෂාත් කරගන්න අපි කවදාවත් මේ වෙලාවේ ජාතික ජන බලවේගයට සහය දක්වන්න අදහස් කරන්නේ. ඊට වඩා ගැඹුරු විපරිවර්තනයක් සඳහා අපි හැමෝම සූදානම්ින් සිටිනවා. එය සමාජ දේශපාලන සංස්කෘතික විපරිවර්තනයක්. ඒක ඒ සඳහා තමයි අපේ මේ ව්‍යායාමය. ඉතින් තවදුරටත් යම් අදහසක් කියනවනම් දැන් මම මුලින් සඳහන් කරා ඇත්ත වශයෙන්ම මේ කලාවෙන් සිද්ධ කරන්නේ හුදු මේ ආනන්දය පමණක් ජනතාවට බෙදා දීම පමණක් නොවේ කියන එක. එහිදී අපිට අවධාරණය කරන්නට පුළුවන් ඇත්ත වශයෙන්ම කලා සංස්කෘතික විෂය ක්ෂේත්‍රයෙන් තමයි මේ මනුෂ්‍යයා තුළ සමාජ දේශපාලන සවිඥානිකත්වය කියන එක ඇති කරන්නේ. මේ දශක ගණනාවක් තිස්සේ මේ සමාජ දේශපාලන සවිඥානිකත්වය මරා දැම්මා. ඒක සිද්ධ වුණා අධ්‍යාපන ක්ෂේත්‍රය ඇතුලේ, ඒ වගේම සෞන්දර්ය විෂය ක්ෂේත්‍රවල කප්පාදුව සහ ආන්තීකරණය විසින් සමස්තයක් ලෙස මේ රටේ මිනිසුන්ගේ සමාජ දේශපාලන සවිඥානිකත්වය විනාශමුඛයට ඇද දැම්මා සහේතුකව. ඉතින් නමුත් කලාවට පුළුවන්කමක් තියෙනවා, කලා සංස්කෘතික විෂය ක්ෂේත්‍රවලට පුළුවන්කමක් තියෙනවා මිනිස්යාව එවැනි සවිඥානිකත්වයක් කරා ගෙනියන්න. ඒ වගේම කලාව සංස්කෘතික ක්ෂේත්‍රය තුළ තමයි මානව ප්‍රකාශන එළියට එන්නේ, මනුෂ්‍ය ප්‍රකාශනේ හියුමන් එක්ස්ප්‍රෙෂන් එක කියන එක. ඒ වගේම මේ ආදානග්‍රාහීත්වයන්ට මනුෂ්‍යයා ප්‍රතිවිරෝධය දැක්වීමේ ශක්්‍යතාවය කලාව තුළින් තමයි කරන්නේ. සමාජයන් තුළ දැන් මේ වන විටත් අපි දන්නවා විශාල ආදානග්‍රාහීත්වයන් තමයි මේ රටේ දේශපාලනය තුළත් සමාජය තුළත් තියෙන්නේ. ඒ ආදානග්‍රාහීත්වයන්ට ප්‍රතිපක්ෂව නැගී සිටින් අවශ්‍ය කරන සවිඥානිකත්වය මනුෂ්‍යයා තුළ වගා කරන්නේ කලාව විසින්. ඒ නිසා තමයි කලාවට අනවින බොහෝ වෙලාවට පසුගිය දශක ගණනාව තුළ සිද්ධ කළක් තියෙන. ඒ වගේම මේ අධිකාරී ව්‍යූහයන්
සමාජික පවතින අධිකාරී ව්‍යුහයන්. ඒ අධිකාරී ව්‍යුහයන්ට ප්‍රතිපක්ෂවත් නැගී සිටීමේ ශක්්‍යතාවය වර්ධනය කරන්නේ කලාව තුළින්. මෙන්න මේ වගේ ඉතා වටිනා අත්‍යවශ්‍ය මානවීය ගුණයන් වර්ධනය කරන්න පුළුවන් දෙයක් තමයි කලාව. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා එවැනි පරමාදර්ශ සාක්ෂාත් කරගත හැකි රජයක් ඉදිරියේදී මේ රටට රජයකට බලය පවරලා ජාතික ජනබලවේගයේ රජයක් තුළ ගැඹුරු මානවීය විපරිවර්තනයක් ඇති කරන්නේ.